Ugas kandu tel piripahadu vata mevanu vita piripahadu katetsu sandha labena borutel nisi pramitiyekin nometi bava engineer one pen badi tibenava. Me hetu nisa diesel nishpadaneya 122 kinda gas nishpadaneya 180 kinda bhumitel nishpadaneya 180 kinda pahata vetiyeti bavai engineer one pen badi yatte. Labena borutel valin 70% akma nipadavanne davitel bavai own pen badenne. Me athara meratata pamina tibena borutel naukave athi borutel valada nisi pramitiyak novana bava engineer one pen badi තිබෙනවා මේ අතර මෙරටට පැමිණෙන ඉන්ධන නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් රට තුල ආందోලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා දැනට මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකා සඳහා රජය ප්‍රමාද ගාස්තු ගෙවන්නේ නැති බව කනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද දැනටමත් ඩොලර් ලක්ෂ 33කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කරන්නේ ඊයේ මාධ්‍යවල දානවා තෙල් සංස්ථාවේ නිවේදනයක් ප්‍රමාද ගාස්තු පිළිබඳ මාධ්‍යවල ප්‍රතික්ෂේප කරනවා වගකීමෙන් අහනවා සංස්ථාවෙන් ඇමතිවරයාගෙන් සහ අලුත් රාජ්‍ය ඇමතිවරු දෙන්නගෙන් අද වෙන විට මුහුද නැව් කීයක් තියෙනවද නිකන් නෙමෙයි ඩොලර් ගෙවුවේ තෙල් සංස්ථාවේ පිරිපහදුවේ ඉංජිනේරුවරු අදාළ බොරතෙල් කමිටුවේදී පැහැදිලිව ප්‍රතික්ෂේප කරා උරල් කියන මේ අර්බුදෝල්ට මැදිහත් වෙලා තියෙන ඩොලර් කොල්ල කාපු දේශපාලකයන්ගේ සමාගම් වලින් ඉන්ධන ගෙනීමේ Java අරම නවත්තන්න කි. උරල් බොරතෙල් ගෙන්නන්න එපයි කියලා. ඒ කියද්දි ඒක ගෙන්නවා. ඒ මොහොතේ පිරිපහදුවට වඩාත්ම කාර්යක්ෂම සහ වඩාත්ම ඵලදායි වැඩිම නිෂ්පාදනයක් ලබන මාබන් බොරතල දෙන ලං ලෝකයේ තියෙන ලොකුම සමාගම ප්‍රබලම සමාගම ඉදිරිපත් වෙලා තිබුණා. ප්‍රබලම සමාගම ආගමට දෙන්නේ නැහැ. තෝරගෙන ඔක්කොම කරලා ඉංජිනේරුවරු ඉදන්නේ අන්තිමට නැවෙනකොට උරල් කියලා. ඒක ගෙන්නුකොම කෝ ගෙන්නන්න එපා අපේ නිෂ්පාදනය අඩු. දැවිතෙල් වැඩිලා දැවිතෙල් ටික විකුණන්න බැරි වෙනවා. ඒ තියෙද්දි තමයි මේ අගෝස්තු 23 වෙනිදා ආපහු ගෙන්නුව උරල් කියලා අර ආන්දෝනාත්මක සමාගමෙන්ම වැඩි මිලට මෙක්ටිට් ටොන් 99000ක් ගෙනල්ලා මුහුදේ තියලා දවසට ඩොලර් 1,20,000යි. මේ පණිවිඩ දාන නිලධාරී වහාම මේකට උත්තර දෙන්නේ. මොකද නිලධාරීන්ව ඇමතිවරු රකින්න අමතිවරුන් නිලධාරි රකින්න තෙල් සංස්ථාවේ සමාගම